රටින් රට විශ්මය නිරතුරුවම උබේද ගෙනෙන ග්ලෝබල් කැෆේ තුලින් අද අපි ඔබව රැගෙන යන්නේ නැගෙනහිර යුරෝපයේ ඇති සුන්දර දේශයක් වන බෙලාරුස් ජනරජයේ වෙතටයි. නැගෙනහිරින් සහ ඊසාන දිගින් රුසියාවෙන්ද දකුණින් යුක්‍රේනයෙන්ද බටහිරින් පෝලන්තයෙන් සහ වයඹ දෙසටින් ලිතුවේනියාවටද මායිම් වන බෙලාරෝසි අගනගරයේ මින්ස්ක් රාජ්‍ය භාෂාව බෙලාරුසියන්. මීට අමතරව යුක්‍රේන සහ පෝලන්ත භාෂාවද භාවිතා කරනවා. රටේ ජනගහන අනුපාතය අනුව බෙලාරුසියානුවන් ගණන 186ක්. ඉතිරිය රුසියානු පෝලන්ත ජනතාවගෙන්ද සමන්විතයි. 1918 දී සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් බවට පත් වූ බෙලාරුස් ඉන්වෙන්ව ගියේ 1991 දෙසැම්බර් මාසයේදී. දේශයේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 20,07,595. ජනගහනය 9,41,03,446. ව්‍යවහාරික මුදල් ඒකකය බෙලාරුසියන් රූබල්. මහාධිපාද වරිය විසින් ලිතුවේනියාව පාලනය කරන සමයේ ඉන් එක් කොටසක් සුදුරු තීනියාව ලෙසත් ඉන් අනෙක් කොටස කළුරු තීනියාව ලෙසත් නම් කරනවා. බෙලාරුසියානු භාෂාවෙන් බෙලා යනු සුදු පැහැයයි. සමස්ත දේශයෙන් 140ක් වනාන්තරයෙන් ගැවසී ඇති නිසා බෙලාරුසයේ හැඳින්වෙන්නේ යුරෝපයේ පෙනහැල්ල ලෙසයි. දැනුමේ දියමන්තිය ලෙස හැඳින්වෙන මහල් 23කින් සමන්විත බෙලාරුස් ජාතික පුස්තකාල ගොඩනැගිල්ල ලෝකයේ ඇති අසාමාන්‍ය ගොඩනැගිලි වලින් එකක් ලෙසයි සැලකෙන්නේ. අර්තාපල් මෙරට ඇති ප්‍රධාන ආහාරය වන අතර ඒවා භාවිතා කර සකසන ආහාර වට්ටෝරු රාශියක් මෙරට තුළ භාවිතා කරනවා. බයිසන් ගවයන් බහුලව ජීවත් වන නිසා මෙරට ජාතික සත්වයාද බයිසන් ගවයායි. ලොව විශාලතම ඩම් රක්කත නිපදවන්නේද බෙලාරුසියාව තුළ. ක්‍රිස්තුපූර්ව 50 වන සියවස දක්වා දිවෙන බෙලාරුස් ඉතිහාසයේ බෑන් කෙරමික් සහ ඩයිනටෝටර් සංස්කෘතියන් වල නටබුන් හමු වී තිබෙනවා. පසුව ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ බෙලාරුස් 13 වන ශතවර්ෂයේදී මොන්ගෝලියානු ආක්‍රමණයෙන් මහත් පීඩාවට පත් වුණා. රුසියාවේ දෙවන අයිවන් රජතුමා 1486 දී නූතන බෙලාරුස් ප්‍රදේශයේ රුසියාව සහ යුක්‍රේනයේ සමග ඒකාබද්ධ කිරීමට උත්සාහ කළා. 1796 රුසියාවේ දෙවන කැතරින්ගේ පාලන සමයේ බෙලාරුස් ප්‍රදේශයේ ඔවුන්ගේ අනසකට යටත් කරගන්නා අතර පළමු ලෝක සංග්‍රාමයේදී ජර්මනිය අත්පත් කරගන්නා තෙක් එය එසේම පැවතුණා. ඔවුන් ජර්මනියේ නිදහස ප්‍රකාශ කළේ 1918 මාර්තු 25 වන දින මහජන ජනරජයක් පිටවීමත් සමගයි. බෙලාරුසියාව ප්‍රධාන පාර්ශ්වයක කලාප දෙකකින් සමන්විත වන අතර රටෙන් 140ක් පමණ වනාන්තර වලින් වැසී පවතිනවා. බොහෝ ජල මූලාශ්‍ර ඇති බෙලාරුසි විල් 11,000ක් පමණ දක්නට ලැබෙනවා. මෙහි ප්‍රධාන ගංගා තුනයි. එනම් බටහිර දෙසින් බෝල්ටික් මුහුදට ගලා බසින නේමන් ගංගාවද, නැගෙනහිර දෙසට ගලා යන පිපියාට් සහ දකුණු දෙසින් කළු මුහුදට ගලා බසින ඩිනිපර්ය. උසම කඳුවැටිය ඩියාෂී නිස්කායා නම් වන අතර එය මීටර 345ක උසකින් යුක්තයි. රටෙහි සාමාන්‍ය උන්නතාංශය මුහුදු මට්ටමේ සිට මීටර 160ක්. ශීත කාලයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක -8ක් වන අතරම ගිම්මාන කාලයේ උෂ්ණත්වය
සෙල්සියස් අංශක 18ක්. මහද්වීපික දේශගුණයක් සහ සමුද්‍ර දේශගුණය අතර පිහිටි සංක්‍රාන්ති කලාපේ රට පිහිටා තිබෙනවා. කලක් සෝවියට් සමූහාණ්ඩුවට යටත්ව තිබූ බෙලාරුසය අද ලොව ඇති දියුණු රාජ්‍යයක්. රටේ දළ දේශීය නිෂ්පාදිතයේ නිෂ්පාදන කොටස 37%ක්. වර්තමානයේ සංවර්ධන වේගය ආර්ථික වේගයට වඩා බෙහෙවින් අඩුවන අතර කර්මාන්තයන්හි නියුතු පුද්ගලයන් සංඛ්‍යාව වැඩ කරන ජනගහණයෙන් 133ක්. ඛනිජ තෙල් ඇතුළු බොහෝ ආනයන ලබා ගන්නු ලබන්නේ රුසියාවෙනි. රටේ ප්‍රධාන නිෂ්පාදනය වන්නේ මස් ඇතුළු අර්ථාපල් හා ගව අතුරු නිෂ්පාදනය. ට්‍රැක්ටර් ඇතුළු බර යන්ත්‍රෝපකරණ ප්‍රධාන අපනයනයන් වනවා. මෙරටෙහි දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 83ක් පමණ වන අතර ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 8100ක්. ශ්‍රම බලකායෙන් වැඩි පිරිසක් නියෝජනය කරනු ලබන්නේ කාන්තාවන් විසිනි. බෙලාරුසේ නාමාන්ත්‍රික ජනාධිපතිවරයෙකු යටතේ පාලනය කෙරෙනවා. මෙහි ජාතික සභාව 110 දෙනෙකුගෙන් සමන්විත වන අතර 64 දෙනෙකුගෙන් සමන්විත ජනරජ කවුන්සලයකින්ද සමන්විත ද්විපාර්ශ්වික පාර්ලිමේන්තුවක්. එසේම බෙලාරුසිය වෙත පැමිණෙන බොහෝ සංචාරකයන් හට වීසාද අවශ්‍ය නොවේ. සමස්ත දළ ආදායමෙන් සංචාරක ව්‍යාපාරයේ නියෝජනය කරන්නේ 1%ක් පමණි. බොහෝ දෙනෙක් මෙහි පැමිණෙනුවේ වනාන්තරගත කඳුරු අත්දැකීම් ලබා ගැනීමේ සතුට අත්විඳීමටයි. තවද එහි දෙවන ලෝක යුද්ධයේ මතක ගබඩා කරගත් ස්මාරකද බොහෝය. ඒවායේ 20 සියවසේ ආයුධ එකතු කර ඇති අතර දෙවන ලෝක යුද්ධයේ ආරක්ෂක වළල්ලේ විශාලතම කෞතුකාගාරයේද දැකගත හැකි. බෙලාරුසියානු ආහාර රටාව අනෙකුත් නැගෙනහිර මධ්‍යම ඊසාන දිග යුරෝපානු රටවල ආහාර රටාවට බොහෝ සෙයින් සමානකම් දක්වනවා. කලාපයට ආවේනික එළවලු, ඌරුමස් ප්‍රමුඛ මස් වර්ග සහ පාන් බෙලාරුසි වැඩිමනක් භාවිතාවන ආහාරයි. ඔවුන්ගේ උදෑසන ආහාරය එතරම් බරසාර නොවුනත් දිවාසා රාත්‍රී ආහාර යහමින් සපුරා ගැනීමට ඔවුන් පුරුදුව සිටිනවා. සාම්ප්‍රදායික මත්කැන් අතර ඔවුන්ගේ ප්‍රමුඛ වන්නේ වොඩ්කා සහ බර්ජ් යුෂ වලින් පෙරාගත් හරෙල්කා නම් පානයයි. මෙරට පවත්නා වූ සිසිල් දේශගුණයේ හේතුවෙන් ශරීර උෂ්ණත්වය ආරක්ෂා කර ගැනීමට හැකිවන ලෙස මෙහි ඇඳුම් නිර්මාණයේ වීති වෙනවා. අද මම බොහෝ ග්ලෝබල් කැෆේ තුලින් රැගෙන ගියේ නැගෙනහිර යුරෝපයේ ඇති සුන්දර දේශයක් වන බෙලාරුස් ජනරජය වෙතයි. මේ වගේ දන්න රටවල නොදන්න දේවල් ගොඩක් සමගින් හමුවෙමු ඊළඟ වීඩියෝවෙන්. එතෙක් ඔබට සුබ සතියක්.